දිවා ආහාරයේ වැඩසටහන පාසල් දරුවන්ට දින එක නවත්තලා කියලා සමාජ මාධ්‍යවල සහ සමාජයේ විවිධ ස්ථානවල කතා කරන්න පටන් අරන් තියෙනවා. ඇත්තටම අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිදු ආකාරයකට පාසල් දරුවන්ට ආහාර ලබා දීමේ වැඩසටහන නවත්තලා නැහැ. ඒ වැඩසටහන 2023 වර්ෂයත් එක්කලා ගත්තාම 24 අවුරුද්දේ පාසල් සංඛ්‍යාව වැඩි කරලා දරුවෝ ප්‍රමාණයත් වැඩි කරලා ඒ වගේම තමයි දිවා ආහාරයේ ගුණාත්මකභාවය වැඩි කරන්නට එක් ආහාර වේලක් එක දරුවෙක් වෙනුවෙන් වෙන් කරපු මුදල් ප්‍රමාණයත් වැඩි කරලා තියෙනවා. එතකොට මේ වැඩසටහන නවත්තන්නට කිසිදු ආකාරයකට කටයුතු කළා නැහැ. ඒ සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන අදාළ පළාත්වලට ලබා දීලා තියෙනවා. ඒ වගේම මුදල් කොමිෂන් සභාව සමග සාකච්ඡා කරලා පළාත් ආයත බලධාරීන් සමග සාකච්ඡා කරලා අධ්‍යාපන අමාත්‍යාංශය සෑම ස්ථානයක එක්කලම සාකච්ඡා කරලා මේ මුදල් ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. කිසිදු තැනක මේ පාසල් දිවාහාර වැඩසටහන නවත්තලා නැහැ. දැන් මේකත් එක්කම කතා වුණා මේ සමහර තැන්වල මොකක් යම් ප්‍රමාදයක් සිද්ධ වුණා කියලා මේකත් එක තමයි මේ කතාව ආවේ. එහෙම යම් ප්‍රමාදයක් වෙලා තියෙනවද යම් ඇනහිටීමක් වෙලා තියෙනවද? ඔව්, බස්නාහිර පළාත් සභාව තුළ සමහර ස්ථානවලට පාසල් දිවාහාර සැපයුම් කරුවන්ට මුදල් ගෙවන්නට ප්‍රමාද වෙලා තියෙනවා. ඒ මුදල් ගෙවන්නට ප්‍රමාද වීම තුළ ඇතිවෙච්ච ගැටලුවක් වෙන්නට පුළුවන් ඔය කතා කරන්නේ. හැබැයි ඒ සියලුම සැපයුම් කරුවන්ට මේ වෙන විට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අමාත්‍යාංශය විසින් ලබා දීලා තියෙනවා පළාත් සභාවලට. ඒ වගේම පළාත් සභාවලින් ඒ සැපයුම් කරුවන්ට ගෙවන්නට කටයුතු කළා තියෙනවා කියන එකත් අපිට පළාත් සභාවලින් දැනුම් දීලා තියෙනවා.